ඉතින් මේ තත්ත්වය තුළ මෙහෙම ආර්ථිකයේ රට විනාශ වෙනකොට විශේෂයෙන්ම නැවත කොරෝනා රැල්ලක් සම්බන්ධයෙන් අපි මේක අනුතුරු ඇඟීම කරා ජනාධිපතිවරයාටත් මැතිවරණ කොමිසමටත් ඉතින් මැතිවරණ අපි කොමිසමට කියනවා ඉතාමත් තදින් අපි කිව්වා මැතිවරණ කොමිසමට ගිහිල්ලා කිව්වා මේක පහසුවට ගන්න එපා මේක ආණ්ඩුවේ උමනාවට බැසිල් රාජපක්ෂේ උමනාවට ඡන්ද තියන්න එපා කියන එක අපි මැතිවරණ කොමසාරිස්ට ඒ වගේම සභාපතිට මේක ඉතා තදින් අපි ඒ අවස්ථාවේ දැනුවත් කරා ඉතින් ඒ සම්බන්ධයෙන් ඕන් හොඳට හිතලා බලලා ඒ වගේම මම අනිල් ජාසිංහ මැතිතුමා මම දැක්ක දැන් හිත ආපහු නිින්දෙන් නැගිටලා කෑ ගහනවා එතුමටත් අපි කිව්වා ග්‍රීන් ලයිට් එකක් දෙන්න එපා මේ රට සූදානම් නැත්තම් ඒ හින්දා එතුමා දෙපාරක් කතා වෙනස් කරගත්ත එකක් කිව්වා සූදානම් මැතිවරණයට සූදානම් වෙන්න කියලා එතුමා කිව්වා මැතිවරණයට සූදානම් වෙන්න පමණයි කිව්වේ මැතිවරණේ තියන්න කියලා කිව්වේ නෑ කියලා ඉතින් මේ වගේ දෙබිඩි කතා කියන්නේ නැතුව ආණ්ඩුවේ බලපෑම වලට බය වෙන්නේ නැතුව දේශපාලනයට දේශපාලන හස්ත වලට බය වෙන්නේ නැතුව රාජ්‍ය නිලධාරීන් ක්‍රියා කළ යුතුයි මොකද වක් කියන නිලධාරීන් මේගොල්ලන් නිකන් එහෙම එහෙ නිලධාරීන් නෙමෙයි මේ නිලධාරීන් මත තමයි අපේ රටේ අනාගතේ තීන්දුව වෙන්නේ ඉතින් මේ අවස්ථාවේදී කොරෝනා දවසකට 300යි 250යි දැන් එකපාරට GMO එකත් ආපහු නිින්දෙන් නැගිටලා කෑ ගහනවා GMO එක තමයි මේ ආණ්ඩුව බලයට ගෙනාවේ දැන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්නේ අපිට කියනවා Facebook කරහස අනිත් මාධ්‍ය හරහා ඉතින් අපෙන් ආලා හරියන්නේ ආණ්ඩුවෙන් අහන GMO එක GMO එක ආණ්ඩුව එකට ආවේ ඉතින් ඒ ආපු GMO එකෙන් තමයි දැන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කළ යුත්තේ ඉතින් විශේෂයෙන්ම වෛද්‍ය අංශය සම්බන්ධයෙන් බාර අනිල් ජාසිංහ මැතිතුමත් ඒ වගේම මහින්ද දේශප්‍රිය මැතිතුමත් මේකට ජනාධිපතිවරයාත් එක්ක කෙලින්ම වග කියන්න ඕනේ මේකේ විශාල හානියක් රටට සිදු වුණොත් ඔවුන් තුන්දෙනා තමයි මේකේ පළමෙනි වගේ උත්තරකරුවන් සහ ඊළඟට මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ආණ්ඩුව ඉතින් දිගටම බලහත්කාරකම් කරේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ආණ්ඩුව මැතිවර කොමිසමට සහ ඒ සෞඛ්‍ය නිලධාරීන් සහ සෞඛ්‍ය අධිකාරියට කොහොම හරි මැතිවරණය පවත්වන්න පුළුවන් ග්‍රීන් ලයිට් එක දෙන්න කියලා. ඉතින් ග්‍රීන් ලයිට් එක දුන්නා. පාසල් ඇරියා. පාසල් ආපහු වැහුවා. දැන් කොරෝනා වෝදුර රට හැමතැනම කතා කරන්න පටන් අරන් තියෙනවා. මැතිවරණය ආස්සේ කරගන්න දියක් නැහැ. ඇත්තට මේක මාසයක් මාසෙකමාරක් තව බැලුවා නම් අනිවාර්යයෙන්ම මේ අපිට මේ කොරෝනා වෝදුර මැඩලන්න තිබ්බා. ඉතින් අද ලෝකයේ ඉන්න නරකම රට බවට පත් වෙමින් පවතිනවා. අපිට වැඩිය හොඳ රටවල් 100 ගාණක් තියෙනවා. ඉන්දියාව, පකිස්තානය, බංගලාදේශ මේ වගේ රටවලුත් ඒවට බෝඩර්ස් නැහැ. අපිට අඩුම ගානේ මේ වටෙන් වට කරලා මූද තියෙනවා. ඉතින් ඕන මිනිහෙට එන්න බෑ. ඒ රටවල පකිස්තානයට, බංගලාදේශයට, ඉන්දියාවට ඕන තැන්වලින් මාරු වෙන්න පුළුවන් කිලෝමීටර 2000 3000 ඒගොල්ලන්ගේ ඒ රටවල අතර තියෙන බෝඩර් එක. ඉතින් අපිට එහෙම ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. අපිට පෝට් එක, එයාපෝට් එක වැහුවා මේක හොඳට ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ කාර්යභාරයවත් මේ ආණ්ඩුවට කරගන්න හැකියාව ලැබිලා නැහැ.